देखी हुए हाँ हाँ अरगट्टी कमीशन सभा दरुआ मोलेंग ना ඒ තර උග ගැටුවක් එක කියලා මට නම් හිතා ගන්න බෑ. නේද? ඒකෙන්ද ළමයි ඉස්කෝලේ යන්න දෙන්නේ මොන හරි තෙල්ල හරනේ ඒක බලපානවා. ඉතින් දැන් තෙල් නැහැ කියලා කී දවසක ඉස්කෝල් තිබ්බේ නැද්ද දැන් යන්න තෙල් දෙන්න හින්දා බස් වැඩ ගන්න ඕනේ. හා 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 දැන් ඉතින් බස් වල යනවා. දැන් ආයෙ ඉස්කෝලේ මහනවා කියන්නේ. වහනවා කියලා තමයි කියන්නේ දැන් ආයෙ තෙල් නැන්නු ලබන සතියේ. ලබන හතියට තෙල් නැහැ. ලබන හතියට තෙල් නැහැ කියන්නේ ලබන හතියෙන් පස්සේ තෙල් එන 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 එක තමයි මට තේරෙන්නේ. අනේ මන් දන්නේ නැහැ මොනවද. එහෙම හරියට මොනවද කියන්නේ නැහැ නේ. දැනටත් එහෙම හරියට මොනවද කියන්නේ නැහැ ඉතින් දැනටත් පුදුම සෙනගක් ඉන්නේ මේ බස් වල ඉතින් මේ 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 තේ ඉතින් මං හරි දෙන්නේ සෙනගේ ඔච්චර ඔය කොහේ යනවද වාහි ගන්න. ඒ කියන්නේ දැන් අනේ උදේට ඉස්කෝලේ යනවා වැඩට යනවා මිනිස්සු. කොහ වැඩක් කරනවා. කොහේ යන්නද? එහෙනම් ඉතින් රස්සාවල වලට යන්න බෑ. බැංකුව වල එහෙම වැඩනේ ඉතින්. බැංකුත් වැඩ. ඒ කියන්නේ සල්ලි වල අවුලකුත් නෑ මට. මොනවා? නෑ ඉතින් මට මං දන්නේ නෑ මං දැක්කේ නෑනේ. ඒක මං ඉතින් අහන්නේ. ඒ කියන්නේ සල්ලි වල අවුලකුත් නෑ. සල්ලි තියෙන බැංකුත් වැඩ. මිනිස්සු කොහෙන් හරි කන කරුකස් තියලා හරි මිනිස්සු ජොහම්බ කරගන්න එපායි. කන්නේ කොහොමද නැත්තම්? හරි හරි හරි. එහෙනම් හොඳට මොකක් හරි වෙන පටලැවිලි වෙන කේස් එකක් තියෙනවා ඇති මට තේරෙන්නේ විදියට නම්. බලන්න ඔයකට. මේ උන්ගේ මේ යටි මඩි ගහෙල්ල තාම තියෙන ඉවරයක් නැති කාලකන්. දැන් කරට් නම් කපන්නේ නැහැ හැබැයි. එයි දන්නේ. දන්නේ. ඒකත් ඊයේ පෙරේදයි ගියා නැහැ. අදත් ගියේ නැහැ. අද හා හා. එහෙනම් ඒක හොයලා බලන්න වෙනවා. ඒ කරන්ට් එක කපන්නේ නැති කියලා. එයි. මොකක්ද ප්‍රමන්තරය හද දන්නේ නැහැ නංගි. ඒකල එක දිගටම කරන්ට් එක මේ දැන් දීලා හරිද? ඒකල මාසෙට රුපියල් 18000ක් 20000ක් වගේ බිල આવුත් එහෙම අපිට මුක් කරගන්න බැරි වෙනවනේ. නේද? ඈ නේ මං කියන්නේ දැන් එතකොට දැන් කලින්ම ඉලෙක්ට්‍රිසිටි එකට කියන්න පුළුවන් අපි මේ මේ මාසේ කරන්ට් එක එහෙම මොනවත් කප්පතු කරේ කැපුවේ නැහැ. ඒ හින්දා තමයි දැන් ඔයාලා එකපාරට කරන්ට් එක තියෙන වෙලාවේ තමයි ඔක්කොම මෙරට කරගෙන තියෙන්නේ. ඒකයි ඔයාගේ බිලක් ආවේ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ කියලා ඔයගේ කිව්වොත් එහෙම නේද? බිල් කොහොමද තිසින් දැන් වැඩි වැඩි ඩබල් කරලා තියෙන ඩබල් වෙනවා බිල් ලබන මාසින්. දැන් බිල කීයක් එනවද? ඒ කියන්නේ රුපියල් 2000ක් එනවනම් ලබන මාසෙ යන රුපියල් 6000යි බිල. ආහ් එහෙම කවුරු හරි වැඩි කරලා තියෙන්නේ. එහෙම ප්‍රකාශයක් කරාද මොකක් කරේ හදන ක්‍රමයක් කියලා. ඉතින් කිව්වා නියුස් වලට. මොකද? ඒ විද්‍යුත් මණ්ඩලයෙන් මේ හදලා කිව්වා. बिल हदन क्रमे दुना क्यों मैंने उस वर्ड बिल हदन क्रमे क्या मौका किया दुना ओ बिल हदन क्रमे क्या ने यूनिट मिच्छर में यूनिट प्रमाण दाला मैं प्रमाण वाले मिच्छर प्रमाण एक पैडवीनो के लाये क्यों बनी उस वर्ड इस वर्ड सामान्य अनिवार्य है जंगे याला यूनिट टेक हदन विधि है टा हम के तरह के अनिवार्य बिल वैडवीनो मामाई नियत बसे हैं मने वैडवीनो मामाई आर्मा के तरह के अनिवार्य वैडवीनो मामाई ඒ කියන්නේ දැන් දිගටම කරන්ට් එක දෙනවා කියන්නේ ඊළඟ දැන් මේ මාසේ බිල අවදානම් අවදානම් තත්ත්වයක තමයි තියෙන සමහරට තව ඩබල් වෙන්න පුළුවන් 6000 14000 වෙන්න පුළුවන් ඔය කියන විදිහට. ඔව් ඒක තමයි කියන්නේ. හරි හරි හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. එතකොට මිනිස්සුන්ට ඇත්තට කරන්ට් බිල වැඩි වෙනකොට මිනිස්සු හිතනවානේ හරි එනම් කවන්නේ කරන්ට් එකක් තෝන්නේ නැහැ කියලා. නේද? අනේ මන් දන්නේ නැහැ. දැන් අන්ත එහෙම ජීවිතේ මිනිස්සු තැති ඉතින් දැන් ගොඩක් අය මේ අර පෝල් කටු අඟුරු ලිප් තිබ්බ ඉස්සර ඔව් ඒ වගේ නැත් තියන් ඉන්නේ ගොඩක් ගෙවල් වල
ඒ වගේද උයා පියාගන්නේ. ඔව් ගොඩක් අය ඒ වගේ තියන්නේ, ඒ වගේ මුයා පියා ගන්න. ඒ කියන්නේ දැන් ගෑස් එක, දැන් ගෑස් නම් එනවා ටිකක් නේ. ගෑස් එනවා අරන් ඉතින් මිනිස් තියා ගන්න, හදිස්සියකට තියා ගන්න ඕනේ නේ කියලා. ඉතින් එකක් අරන් තියා ගන්න පාවිච්චි කරන්නේ නැහැ වැඩි. ඉතින් ගොඩක් එහෙම කෝකරක් කියලා තමයි ඉතින් කරන්නේ. ගෙදරින් එකක් ගෙනත් තියා ගන්නවා. ඔකෝකටත් කියන ඉතින් අර පොල් කටු ලිප වුණත් පත්තු ගන්න පොල් කටු ටික කුඩු කරගෙන ඒක අර දුංගා මේව කරලා හරි ගස්ස ගන්න එපේ. අරක ඉතින් එහෙම නැහැ, ඩග් ගාලා ගහලා ගත්ත හැකිනේ. හරි 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 හරි. ඒ කියන්නේ එහෙමට ගෑසුත් නැහැ. ඔව් ඉතින් දැන් ආවා, දැන් ඔය එදා මං ගත්ත ගෑස් ආවේ ඊට කලින් ආව සති දෙකකට විතර පස්සෙ තමයි ඔය එදා ආවේ අඟහරුවාද. දැන් ආය කවදද දන්නේ නැහැ. ඒ ආපු දවසේ හැබැයි ගොඩක් අය ගත්තා මේ පැත්ත, මේ අම්පිටි මොනවාද තම්බිරිට. ජයසිරි ඈ ජයසිරි ටෙලොරියක් ගියා, එතන ගෑස් සිලින්ඩර් 100ක් බෑවා, එතන 125ක් බෑවා අරුණලුවේ. ඒකත් ලොකු දෙයක් නේ. දැන් ওই පැත්තෙන් නම් දර කෑල්ලක්වත් ඇහැට දකින්න ඕනේ නැති පත්තක් නෑ එහෙව් එකේ. නෑ ඉතින් අර අපි උදැහෙන් ගිහින් දර හොයාන එනවා, ලිපපත්තු කරා ලිපේ තමා උයන්නේ. ඉතින් අර ඔයා මෙයාට උදේට ඉස්කෝලේට ගෙනියන කෑම එහෙම හදන්න ගියාම මේ අම්මා ලිපේ වෙනකොට ලිප බානකන් ඉන්න ඕනේ වෙලා යනවනේ උදේට. ඔව් උදේට වෙලා යනවා වැඩියෝ ලිපේ දන්නවද ඉතින් අපේ ගෙදර. ඔව් දන්නවා නෝන් දන්නවා. බාත්รูම් ප්‍රශ්නයි උදේට. ඔව් නේ. ඔක්කොම ටක්කු අපටිත් බස්ස ගෙන යන්නේ දැන්. ඒ හින්දා යත් කලි යන්නේ. මේ අවුලක් නැහැ. බස බස ට්‍රේ ටිකට් එකත් වැඩි වෙලා නේ මන්ද මේ යන විදියට. ඔය හිතරින් තෙල් ටික මෙයා කියන්නේ හැමතිස්සෙම ඉදිරි සතිය ගැන විතරයි කියන්නේ නේ. ඉදිරි සතිය පොඩ්ඩක් එක කියන්නේ ඉදිරි සතිය අමාරුයි කියලා තමයි කියන්නේ හැමදාම. එතකොට ඉදිරි සතියෙන් පස්සේ අවුලක් නැත්නම් ඉතින් අපිටත් අවුලක් නැහැ. එහෙම කියන්නත් නැහැ නේ. ඊට පස්සේ ඊළඟ සතිය කියන්නේ ඉදිරි සතිය ඊටත් වැඩි අමාරු කියලා. අමාරු ඊළඟ සතිය ඊටත් වැඩි අමාරු කියලා තමයි. නෑ නෝ මම ඇත්තටම ඉතින් බලන්න ගියම අමාරුයි තමයි නේ. අමාරුයි තමයි ජීවය කරන්නේ. ඔව් කරන්ට් එක දැයිති හාල් කිලෝ එක නෑ ඇටි. ඇත්තටම කියන්නකෝ හාල් කිලෝ එකක් 260ක් විතර වනේ හාල් කිලෝ එකක් ඕනේ මේක. ඕනේ මම කිලෝ එකක් 700යි. පරිප්පු කිලෝ එක 700 යනවා. ඔව් හාල් කිලෝ එක 260යි. සීනි. ඔව් සීනි 400යි කිලෝ එක. සීනි කිලෝ එක 400යි. මිරිස් කුඩු 100ක් රුපියල් 275යි. මිරිස් කුඩු 100ක්. ආ කුඩු 100. ආ රයි රයි රයි. මේ බඩු ගොඩක් ගණන් වැඩි වෙනා නේද? අර මෙයාලට අපි 600 ගණන් අපිට 600 ගන්න ගෙනම චීස් එක 1075 චීස් පෙට්ටියක් දෙ. අම්මට. මේ කියන්නේ දැන් යෝගට් එකක් රුපියල් 50යි, බිත්තරයක් රුපියල් 50යි. ඒක තමයි. යෝගට් එකක් 60යි. 60යි. ඔව්. කීයට තිබ්බේවද නේ ඩබල් වෙලා නේද? ඔව් ඉතින් තෙල් 30ට නේ අපි ගත්තේ. තෙල් මිලම තමයි මන්න හිතෙන බලපන්න ඇති නේද? තෙල් ඉතින් ඔව් ඉතින් තෙල් වැඩි වෙච්ච හින්දා කියලා තමයි. තෙල් වැඩි වෙච්ච හින්දා ප්‍රවාහන ගාස්තු වැඩි වෙනකොට තමයි වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ආ හා එතකොට මූ කියන්න බෑ නේද? ඒක තමයි හේතුව. ඔව් ඒක වැඩේ කියන්නේ දැන් මේ තෙල් බිල පෙට්‍රල් බිල රුපියල් 20කින්ද කොහොද අඩු කරානේ? 20කින්ද? ඔව් 500 තිබ්බේක 480යි දැන් පෙට්‍රල් ලීටර්. රුපියල් 20කින් අඩු කරානේ. ඔව් ඊට පස්සේ ඒකට සහනයක් වෙන්න කියලා බස් ගාස්තු රුපියල් 2කින් අඩු කරා. ආ ඒකත් ලොකු සහනයක්. ඒක එතකොට ඔව් 7000 දුර රුපියල් 38යි නේ. ඔව් 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 38 අපි මාරු සල්ලි අරන් ගියොත් හරි රුපියල් 8. හා හා නැත්නම් අපි 20 11 දෙකක් දුන්නොත් රුපියල් දෙක දෙන්නේ නැහැ. ඔව් දෙන්නේ ඉතින් වෙලාවක් නැහැ නේ. මොකද රුපියල් දෙක අච්චු ගහලා දෙන්න ඒකත් කරදරයි නේ. හැබැයි වාහනයක් තමයි බලන් ගිහම ඒක තේරුම්වත් නැති වැඩක් නේ ඉතින්. ඔව් ඔව් නෑ ඒ වගේ එහෙම හරි තීරණයක් ගන්න කවුද ඒක කරලා තියෙන්නේ? මගේ ප්‍රවාහනේ මගේ ප්‍රවාහනක ලංකාවේ තියෙනවා කියන්නේ. තියෙන එකත් ලොකු දෙයක් නේ. එහෙම හරි නිකන් නැත්තම් මිනිස්සු දන්න හැම එකක් තියෙනවා කියන්නේ. ලොකු දෙයක්. එහෙම හරි මොකක් හරි කරු එක. දැන් මගේ දැන් ඔච්චර දැන් මේ බඩු ගණන් වැඩි වෙච්ච එක දැන් හදිසියකට මේ මලගයක්වත් ගන්න බෑ ඔය තියෙන සත්‍ය හැටි මට තේරෙන්නේ. මලගයක් තියා මොන මොන මඟුලක්වත් කරන්න බෑ. හදිසිය මිනිස්සු ප්‍රවට් තේ ටිකක්වත් දෙන්න බෑ දැන් දීන සත්‍ය ටික. ඇත්තටම තේක කල දෙන්න තරම අමාරු නේ. තේකොළ සීනි හරනේ. ඕ ඕ දැන් මේ දවස්වල ගෙවලට කට්ටි එනවා. දැන් ඔය බන් නිකන් කියන්නේ දැන් ඔය බල්ලිලාගේ වෙඩින් එක ගන්න සෑහෙන ගාණක් කියයි ඉතින්.
ඔහෝ ඒ කට්ටියට අර ඔන්ලයින් ක්‍රමයට ගත්තනම් හරි මන්නම් කියන්නේ නෑ ඔව් ඒක ඔක්කොම ටික සරසගෙන ඇදුම කැඩුම එතකොට දැන් මෙහෙමයි මනමාලිට උඩ කෑල් විතරක් ඇදගත්තම ඇති මල්ලිටත් උඩට කෝට් එක මොකක් හරි දෙන්න දැන් කැමරාවෙන් පේන ටික දාගන්න මේව කරලා එතකොට වියදම තවත් අඩු භාගයක් එතරම් ඉතුරු වෙන්නේ යට ටික ඕනේ නෑනේ යට ටික පේන්නේ නෑනේ කැමරාවට එහෙම කරලා ඉවරලා චාරිත්‍ර වාරිත්‍ර ටික ඕනනම් පෝර්වේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා මේව කරන මේ වීඩියෝ එකක් දාලා මේව කරලා ගත්තනම් ඉවරයි කට්ටියට බලා ගන්න කියලා ඔන්ලයින් ගෙදර ඉඳන් හැමෝටම ලේසියිනේ නේද ඔව් වෙඩින් එකට දැන් මෙහෙම දැන් කාට හරි අපි වෙඩින් එකට ඉන්වයිට් කරපුවාම දැන් ඒ මිනිස්සයා වෙඩින් එකට ගිහිල්ලා ෆැමිලි එකක් යනවා නම් ඒ ෆැමිලි එකේ එක්කෙනාට ප්ලේට් එකේ ගන්නවත් හරියන්න සල්ලි දෙන්න එපා වෙඩිමට මේ සාමාන්‍ය දෙනවනේ දැන් ඒ මිනිස්සෙක් ගිහින් රුපියල් 2000ක්වත් දැන් දෙන්න ඕනේ දැන් ඒත් මේ බඩු වැඩි වීමත් එක්ක සාමාන්‍ය රුපියල් තනි මිනිස්සයා රුපියල් 5000ක්වත් දෙන්න තියෙන තත්ත්වයක් කියලා තියෙනවා දැන් ඇත්තට මිනිස්සුන්ට ඒක කරදරයක්නේ ඒ මදිවට දැන් ඇඳුමක් කැඩුමක් පිළිවෙලක් කරගන්නත් ඕනේ අරගෙ එහෙම නැහැනේ ගෙදර ඉන්න ගමන්ම ඔය කැහුටු සර්ම පිටින්ම එහෙමම වීඩියෝ එක බැලුවා අර වෙඩිමට දෙන සල්ලි වලින් මොනව හරි ගනන්ද කෑවා කාලා ගෙදෙට්ට වෙලා හිටියේ මොකද කියන්නේ එහෙම තමයි දැන් ඉදිරියට ගන්න වෙන්නේ හරි බුද්ධිමත්ව අපි හිතනවා නම් බුද්ධිමත්ව නේ මන් දන්නේ නැහැ නෑ එතකොට දැන් ඔක්කොටම එක වෙලාවට එන්න ඕනේ හා ආසාවට කොත්තුවක් එහෙම කන්න බෑ ඇත්තටම රුපියල් 205 300 තිබ්බ රුපියල් 750යි කොත්තුවක්ද කීයද 750යි කොත්තුවා ඔව් ඕ ප්‍රයිස් එකක් රුපියල් 650යි රුපියල් 300ට 800ට ගාපු එක අර පැටිස් නම් මනම් ඒවා ඔක්කොම 170යි 180යි සමෝසා එහෙම අපි කන්නේ ඔය मिनिशु खान හරි දුප්පත් මිනිස්සු ඉන්නවා ඒක කේස් නැහැ මං කියන්නේ දැන් බලන්න දැන් මිනිස්සුන්ට පොඩ්ඩක් මොලයක් කියලා දෙයක් ඇත්තම මේ මොන හරි පිළිවෙලක් තියෙනවා නම් දැන් ඕකේ ඕවම ඉතින් ඔය ගිනි ගණන් වලටම කණ්ඩ කියලා නියමයක් නැහනේ කොකෝ බණ කිරියක් කණ්ඩ මොන කියලා කොහොමද නෑ ඉතින් පොඩි එකෙක් හරි ඉල්ලනකොට ඉතින් අපි අරන් දෙනවනේ අරන් දෙන්න නැතු වෙන්නේ නැහනේ ඔව් ඒක නියමයක් නැති වුණා ඩේලම යාසාවට ඉල්ලනකොට අරන් දෙනවනේ ඉතින් ඔව් ඒක හරි ඒක හරි අපි මුණත් කැමති ඉන්නේ බත් වලට වැඩිය වෙන දෙයක් අපිත් ආසයි ඉතින් කට වැටියයි ඉතින් මමත් කැමති ඉන්නේ නැහැ ඉතින් මම කියන්නේ තින් පොඩ්ඩක්. මේ කන බොනේ නම් කටවර ඉන්නවා. නැහැ නැහැ ජෝක් ඒ කියන්නේ හිරුව කරත් නෙමෙයි අතර. දැන් කෑවට කමන්නේ ඕ මොලේ වර්ධනය මොකක් හරි සිද්ධ වෙනවා නම් එහෙම එච්චර ලොකු ගාණක් දීලා මම කියන්නේ. අනේ මේ අයියේ. ඔයාලා ඔය බීපු තරමට ඔය මොලේ වර්ධනය වෙලා තියෙනවා දැන් ඔයාලා කොහෙම ගිය දවසල් බීපු එහෙම ගහේ. ඒකයි බොන්නේ. මොකටද බොන්නේ? බීව කිරේ වැඩක් තියෙනවද? නැහැ නේ. ඔයා මට ඒ ගැන කතා කරන්න බැරුව ගියා. මට ඒ ගැන කතා කරන්න සිගරට් එකෙන් බිව්ව වැඩක් තියෙනවා සිගරට් එක කීයද දන්නවද දැන් 200 සිගරට් එක සිගරට් ගණන් වැඩි කරන්නේ නැහැ කිව්වනේ වැඩි රුපියල් 200 සිගරට් එක ආ සිගරට් 200 කරාද ගල් බෝතල් 2500 ආ වැඩි නෑනේ ඔව් ඔක්කොම ඒ කියන්නේ එහෙනම් දැන් මෙන්න හොඳ නැත්නම් මන් දා තමාහෙ දැක්ක තමයි සිංහ සිංහලෙන් කිව්ව ඔයාට කියා මං හිතුව ඔයා දන්නේ නැති කියලා ඔය දන්නේ නැද්ද ඔයා නෑ මං දන්නේ නැහැ මිත්‍ර ප්‍රශ්න කියලා ලංකාවේ ප්‍රශ්න කියන්න දන්නවා හරිද මම ප්‍රශ්න කියන්න දන්නවා ඉතින් එහෙම එච්චර තද දන්නේ නැහැ අද දන්නේ 200යි කියලා ඕ තද වැඩි හොඳ තමයි හැමදේම නේද
ඉන්නකොට කීයද ගිනාවේ? පෙර 200 115 වයි උනේ පරිප්පු ගිනාවේ. ඔව්. පළාත් සියකින් පරිප්පු කිලෝ ගත්තද? අනිත් ඒවා ගැන හිතන්නකෝ. පරිප්පු බටි වත් කන්න දැන්. පෝල් ගෙඩියක් කියන්නේ 150යි උපරිම තෙල පෝල් ගෙඩිය. මාර වැඩක් උනේ. හොඳ ගානක් එකක් 500යි 750යි නේද? 2500යි නේ? 2500යි 1250යි නේ? 1250යි 1250යි කියන්නේ 500යි 625ක් විතර ඕනේ. කාලක් ගන්න. ඉස්සෙල්ලි රුපියල් 200ට 300 නේ කාලක් ගත්තේ මොනසේ? හරි ඉතින් කාලක් ගත්තා අපි ගිහමු 625 නංගේ. තව සිගරට් එකක් අඩුම ගාන ගන්න එපේ. වීඩියෝ එකක් එහෙම ගහුවොත් එහෙම අර ගහපු කාලෙන් වැඩකුත් නැහැ නේ. එතකොට 625 ඉතින් 200ක් ලෝඩ් වෙනවා. 625 725 825යි. තව අඩුම ගානේ දැන් කාලට නම් ෆැන්ඩි මොනවත් උන් නැවත් කියමු. නැත්තම් පොඩි කොකා කෝලා ෆැන්ටා ස්ප්‍රයිට් දැන් ඒවක් ගණන් ඇති. ඒවත් ගණන් මම දැන් 101 නම් එච්චර නෑ 170 වත් පොඩි බෝතලෙ. ආහා ඒක කේස් යන්නේ. ඊට පස්සේ මොකද්ද තව තියෙන්නේ? හපන්න මොනවා හරි ගන්න බැහැ ඉතින්. ඒත් දැන් හපන්න පොඩි පොඩි මොකක් හරි ගත්තත් ඒත් ඉතින් රුපියල් 200ක්වත් උනනේ. පොඩි අර පොඩි මුරුක පැකට් එකක් වගේ ගන්න. ඉතින් අර මේ රුපියල් 100ට ගෙන මාරි පැකට් එක 120 නේද ගෝල් මාරි පැකට් එක 120යි දැන් පොඩි පැකට් එක ගෙන අපි 40ට ඔව් රතු පාට මාරි එක ඒක 120යි දැන් පොඩි පැකට් එක ආ මට නේද එහෙම බලන්න ගියපුවම කරගන්න හම්බෙන්නේ නැහැ මොනවා අර උස්සත් ටිපි ටිප් එක ඔව් මෙයාට අපි ගේන්නේ 35ට 40ට දැන් ඒකත් රුපියල් 100යි ලංකාවේ පහට තමයි පහේ මනවතකයි ගිය කාලවල එහෙම ඇත්තටම සමහර ළමයි කොට්ටාසයක් හිටියා ඇත්තටම එයාලා හොඳට ඉගෙන ගත්තා පුළුවන් තරම් හොඳට ඉගෙන ගත්තා හරිද ගුරුවරයා 5 5 කියනකොට ළමයා 10 කියනවා අන්න ඒ වගේ දැනුම මට්ටමක් මම උදාහරණයක් ගත්තා මට වෙන ගන්න බෑ එහෙම ළමයි කොට්ටාසයක් හිටියා උත්තරේ කියලා ඉවරයි 5 5 කිව්වා නම් ළමයි 10 කියලා ඉවරයි කොට්ටාසයක් හිටියා එතකොට එයාලා පුළුවන් තරම් ටාගට් කරේ දැන් මේ ගවර්න්මන්ට් එකේ මොනවා හරි රස්සාවක් මත මම කරගන්න ඕනේ මෙහෙමයි කියලා ඇත්තටම එයාලා ඒ ටාගට් එකට ඇචීව් කරගත්තා ඒකට ගියා ඒ රජේ එහෙමද පුළුවන් තරම් හරි ගන්නවා
ඔයා කියන විදිහට නම් දැන් 40 දැන් බස් වියදමට මදි මගේ හිතේ. අයියෝ 40 කැරෙන්ටත් මදි අද කාලේ හැටියට ඇත්තටම ආ ඒක මොනව තමයි. කරන්නේ කි? ඉතින් ඒක තමයි දැන් මම දන්නවා දැන් එතකොට අපි ඉස්කෝලේ යන කාලේ ඒ වගේ අධ්‍යාපනයක් හොඳටම කරගෙන විභාග ඔක්කොම ටික පාස් කරගෙන විභාගෙ එන්න කලින් පාස්. විභාගෙට සතියකට කලින් ළමයා පාස් වෙලා ඉවරයි. එහෙව් කොට්ටා සක් එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ කාලවල ඒ ළමයි ඇත්තටම වෙන කිසිම දෙයක් කරේ නැහැ පුළුවන් තරම් පොත්පත්වලම තමයි හිටියේ ඇත්තටම. මේක දේවල් කරගන්න කෑම ටික කන බොන දෙයක්වත් යාට දෙන්නකෝ. හෙලෝ හලෝ මේ ටෙලිෆෝන් එකෙන්ද කතා කරන්නේ? හෙලෝ හෙලෝ හෑ ඒක මට බලන්න බැරුව දැම්මද? ඒ මොකද තාම කලිසමේ තප්ප චූදාන්නේ දීප්ත දීප්ත දීප්ත. හෙලෝ හෙලෝ